මිනුම්හා ඇගයුම් ප්‍රශ්න පත්‍රයට අදාළව අපි අද කතා කරන්නේ ප්‍රමත වක්‍රය හා සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව මගින් 2009 වර්ෂයේ ලබා දුන්න ප්‍රමත වක්‍ර හා සම්බන්ධ ප්‍රශ්නය සහ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා. අටවෙනි ප්‍රශ්නෙක තමයි 2009 වර්ෂයේදී මේ ප්‍රශ්නේ අහලා තිබ්බ අටවෙනි ප්‍රශ්නෙන් ප්‍රශ්නේ අහනවා ළමයින් 200 දෙනෙකුගේ ලකුණු මධ්‍යන්‍ය 60 සහ සම්මත අපගමණය සම්මත අපගමණය 6 වූ ප්‍රමත ව්‍යාප්තියක් පවතී. උන ළමයි සංඛ්‍යාව දන්නවනේ. අපි දන්නා ගියන් ටික ලියා ගන්නවා. ළමයි අපි n කියලා දානවා. n 200ක් ඉන්නවා. 200ක් ඉන්නවා. සමාන්තර මධ්‍යන්‍ය දීලා තිනවා. මධ්‍යන්‍ය අපි දන්නවා x බා. x බා ඇවිල්ලා 60යි. ඊට පස්සේ සම්මත අපගමණය. සම්මත අපගමණය අපි සටහන් කරන්නේ xt කියලා. සම්මත අපගමණය 6යි. සමාන්තර ප්‍රමත ව්‍යාප්තියක තියෙනවලු පළවෙනි ප්‍රශ්නෙන් වාගෙන් අහනවා ලකුණු 54 66 පන්තිපාන්තරය තුල හරි මෙතන පන්තිපාන්තරයක් දීලා තියෙන්නේ පන්තිපාන්තරය තමයි 54 66 පන්තිපාන්තරය තුර ලකුණු ලැබසුන්ට සී සාමාර්ථයක් ලබා දෙයි නම් සී සාමාර්ථයේ ලැබූ සිසුන් සංඛ්‍යාව කීයද කියලා අහන්නේ හරිද ලකුණු 54 66 අතර ලකුණු ලැබූ සිසුන්ට සී සාමාර්ථයක් ලබා දෙනව නම් සී සාමාර්ථයේ ලැබූ හරි ගානේ தත්යන් ටික අපි ප්‍රමත වර්ගයක් ඇඳලා ප්‍රමත වර්ගයට ඇතුළත් කරොත් එහෙම දැන් මෙතන x බා කියලා කියන්නේ 60යි එහෙනම් අපි දන්නවා මෙයා 60යි කියලා මෙතන කියනවා ලකුණු 54 66 එහෙනම් 54 දැන් ප්‍රමත වර්ගයේ මෙතන 60යි නම් ඔයාලා දන්නවා 54 වගේ සංඛ්‍යාවක් පිළිထන්න පුළුවන් නේ පහළ සීමාවේ දැන් මෙන්න මේ වගේ තැනක තමයි ඇත්තේ 54 66 කියලා කියන්නේ 60ට වඩා වැඩි සංඛ්‍යාවක් එයා පිළිထන්න පුළුවන් ප්‍රමත වර්ගයක මෙන්න මේ වගේ තැනක 66 මෙන්න මේ 54 ඉඳන් 66ට එනකම් ලකුණු ලබා ගත්ත අයට තමයි සී සාමාර්ථයක් දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි විභාගයක් තිබ්බට පස්සේ විභාගේ සී එක දීලා තියෙන වෙන 54යි 66යි අතර ලකුණු ලබා ගන්න තියෙනවා නම් ඒක එතන සී සාමාර්ථයක් ලබා ගත්ත ලකුණු මේ ලමු සංඛ්‍යාවක් ඉන්නේ. එහෙනම් අහන්නේ වගේ මෙන්න මේ කොටසට අදාළ ලමුන් ගන්න කීයද කියලා. හරි. අපි මේ ප්‍රශ්නේට පිළිතුරු සපයන්න නම් අපි ඉස්සලාම හොයාගන්න ඕනේ මෙන්න මේ කොටසට අදාළ වර්ගඵල දෙක. මෙතන කොටස් දෙකක් තියෙනවා. එහෙනම් කොටස් දෙකේ වෙන වෙනම අපි වර්ගඵල දෙක හොයාගන්න ඕනේ. වර්ගඵල දෙක හොයාගෙන මුළු සිසුන් සංඛ්‍යාවෙන් ගුණ කරොත් එහෙම අපිට ගන්න පුළුවන් මේකට අදාළ සිසුන් සංඛ්‍යාව කීයද කියලා. හරි. ඉස්සලාම අපි මේ එක තැනක අපි වර්ගඵලය හොයලමු. අපි ඉස්සලාම ගත්තොත් එහෙම 54 සිට 60 දක්වා54 54 න් 60ක් ගියොත් එහෙම උත්තරේ එයි ඍණ 6යි කියලා. ඍණ 6 ධන 6ෙන් බෙදුවොත් එහෙම ඉසද්දල උත්තරේ අපිට එයි ඍණ 1යි කියලා. මේ අපි හොයාගත්තේ 54 ඉඳලා 60 දක්වා තියෙන ඉසට් අදාළ දුර. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතන තියෙන ඉසට් දුර ඇවිල්ලා තියෙනවා කියද ඍණ 1යි කියලා. හරි. මේ ගාන අපි ඉස්සරහට හදාගන්න යන ඉස්සලා අපි ඔතනම 60 ඉඳලා 66 ට අදාළ ඉසට් දුරත් හොයාගෙන ඊට පස්සේ එන වර්ගඵල දෙක හොයාගත්තා නම් අපිට ලේසි. අපි බලමු ඊට පස්සේ 66 සිට 60 දක්වා ඉසට් දුර සමානයි x ඍණ x බා බෙදීම xd x දන්නවා දැන් 66යි x බා 60යි xt 6යි මෙතන ඒ ධන 6ක් බෙදන්න තියෙන්නේ 6ෙන් උත්තරේ ඉස්සෙට වල උත්තරය ධන 1යි හරි දැන් මෙහෙම තිබ්බොත් අපිට ගාන හදන්න හරි ලේසි ඉසෙට් ගේ 54 ඉඳන් 60 දක්වා අපිට දුර ඇවිල්ලා තියෙන ඉසෙට් ගේ දුර ඍණ 1යි කියලා 60 ඉඳලා 66 දක්වා නැත්නම් 66 ඉඳලා 60 දක්වා ඉසෙට් කේ දුර ඇවිල්ලා තිනවා ධන 1යි කියලා. එහෙනම් ඉසෙට් ධනයි ඍණයි තියෙන්නේ.
දැන් ප්‍රමත වක්‍රයට අදාළව ප්‍රමත වක්‍රයේ වගුවේ මේවට අදාළ ධන ඍණ ભેදයක් අපි සලකන්නේ නැහැ. එහෙනම් අපිට කෙලිම බලන්න තියෙන්නේ z එකට අදාළ එකට අදාළව තියෙන වර්ගඵලය කීයද කියලා බලන්න තියෙන්නේ. z එකට අදාළ වර්ගඵලය අරගෙන අපිට දෙන්නගෙන් බලන්න ඕනේ. එක්කෙනෙක්ගේ වර්ගඵලයක් අපිට z එකට අදාළ වර්ගඵලය බලලා ඒක අපි දෙකෙන් ගුණ කරොත් එහෙම මේ සම්පූර්ණ කොටසෙන් වර්ගඵලය අපිට හොයාගන්න පුළුවන්. එහෙනම් z එකට අදාළ वर्गफल धन एक मिथन ऋण एक मेक वर्ग बल बिंदुशम तुनाई हतराय इकाई तुनाई मेक वर्ग बल बिंदुशम तुनाई हतराय इकाई तुनाई मे मेक देखे गुणगर हेम मे मुड़कोट से वर्ग बल अपने होया बोलो अरे मेक देखे गुणगर हेम ए न उत्तरे देखें गुणगर हेम समान बिंदुशम हयाई हटाई देखाई हयाई अरे मे मुड़कोट से वर्ग बल अरे अहान प्रश्न मुड़कोट से वर्ग फल मे मुड़कोट सट अदाल पनस्ता हेट हाई दी सामर्थ्य तेनवा सी सामर्थ्य लागा लम से अहा दवा मे संपूर्ण प्रेमत वक्रेट अदाल मे प्रेमत वक्रेट अदाल संपूर्ण लमुन देशीय लमुन देशीय लमुन देशीय मेन मे कोट अदाल वर्ग फल होता बिंदुशम हयाई अट्टाई දෙකයි 6යි කියලා. 6 8යි 2යි 8 මේ මුළු කොටසෙම වර්ගඵලය. මේ සම්පූර්ණ කොටසට ම අදාළව සිසුන් ඉන්නවා 200ක්. ඒ 200න් 0.6යි 8යි 2යි 6යි තමයි ලමුන් ප්‍රමාණය තමයි සී සාමර්ථය aran තියෙන්නේ. එහෙනම් සී සාමර්ථය ගත්ත වර්ගඵලය දන්නවා නම් මේකට අදාළ ලමුන් ගන්න දන්නවා නම් මේ 200 ගුණ කරොත් එහෙම 0.6යි 8යි 2යි 6න් අපිට හොයාගන්න පුළුවන් මේකට අදාළ ළමයි ගන්න කියලා. එහෙනම් අපි मेकड़ अदाल सिसुन गान होया गाने मनिसा सिसुन गान समान है सिसुन गान अपी होया गाने मेक अपी गुण करना की एंद देसी एंग गुण करते हैं अपने मेके सिसुन गान होया गाने पुलवा दें देसी आगे बिंदु देख अपी मुह लिया गाने मैं गुण करना ले सी बैंड मेक अपी देखे इंग गुण करना हाई वरत देखो दो हाई देख एक कितनी देवरत देख हाथरा एक पहाई देवरक अट දාසෙන් 6 එකක් කිදරයක් 6 12 එකයි 13 යි දශම ස්ථාන හතරක් තියෙනවා හතර වෙන් කරොත් එහෙම 1 2 3 4 එන්නේ 136 6යි දශම 5යි දැන් දශම ස්ථානේ පස්සේ තියෙන 5 නිසා අපිට 136 ලියන්නත් පුළුවන් එහෙම නැත්නම් 134 ලියන්නත් පුළුවන් එහෙනම් සිසුන් ගන්න එක්කෝ 136 වෙන්න පුළුවන් එහෙම නැත්නම් 137 වෙන්න පුළුවන් හරි මෙන්න මේක තමයි 2009 ප්‍රශ්නෙට අදාළ පළවෙනි ප්‍රශ්نين අහන්නේ පළවෙනි ප්‍රශ්نين ඇහුවේ 54ත් 66ත් අතර ලකුණු ලබා ගත්ත අයට සී සාමාර්ථයක් දෙනවනේ සී සාමාර්ථය ලබා ගත්ත ලමුන් ගන්න කීයද කියලා අහන්නේ අපි ඒක හොයාගන්න ඉස්ලාම් කරේ 54 ඉඳන් 60 දෙනේ 60 ඉඳන් 54ට තියෙන මේ ඉසෙට් දොර හොයාගත්තා එතන ඉසෙට් දොරාව කීයද 1යි කියලා ඊට පස්සේ ඒකට අදාළ වර්ගඵල වගුවෙන් ඒකට අදාළ වර්ගඵලය හොයාගන්නවා එකට අදාළ වර්ගඵලය තමයි 0.341 3 කියලා කියන්නේ. හරි. ඊට පස්සේ අපි හොයාගත්ත 66 ඉඳලා 60 දක්වා දෙන ඉසෙට් දොර. ඒක අපි සූත්‍රයට ආදේශ කරලා ඊට පස්සේ එතනත් අපිට ආවේ 66 ඉසෙට් වල දුරාවේ ධන 1 කියලා. දැන් එකට අදාළත් වර්ගඵලය වර්ගඵල වගුවෙන් බලනකොට පස්සේ ඒකටත් අපිට ආවේ 0.341 3 කියලා. ඒ නිසා අපි මේ දෙකම කරේ මොකද්ද? දෙකම දෙකෙන් ගුණ කරා. ඊට පස්සේ අපිට ආවා 0.68 3 2 කියලා. विभाग हतलिस देखा लखनऊ गात होते हैं हतलिस देखने सामने मेरे मेवा की तरह का तीन एक आपने हतलिस देखा
आदेश वर्ग फल देखे वर्ग फल अभी देख मेकड़ा दागत तुण तुण वर्ग फल बिंदु 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 हर देखो बिंदु पहा बिंदु 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 इकाई वर्ग पल को होयागन मेक अड़कोत्तेम एनसे इतर को वर्ग पल तुंगन से वर्ग पल बट पक्त एक हट गण बुड़ो अभी गण इसला अभी लियान हतलिस हेटाई अत दिन इसे दुरा होयागा हतलिस दूर समान है एक्स इन एक्स बाबरीम एक्स डी इसके आगे अभी दानवा हतलिस देखा है एक्स बागे आगे अभी दानवा हेटाई वेदांत थी इन्हें हाय एन एक्स डी के हतलिस देखें हेटक आडू करेगा एक वेदांत थी इन्हें हाय हतलिस देखें हेटक क्या रहा से ऋण दह अटाई ऋण दह अट वेदांडोन की हय ऋण दह अट हयम बेदुवते हम ऋण तुनाई ना इसट के आगे आई लकी ऋण तुनाई केन 42 के लकी अन्ने मे प्रमत व्याप्ति एनम कीद प्रमत व्याप्ति एनम 42 के लकी अन्ने ऋण तुनाई ओगे मेन मे वगे आगे तमाई ऋण तुनाई कियागे दैन ओया होदटम दान्नवा प्रमत वक्र के इसट आगे गमन करन्ने मे पत्रन ऋण तुन दक्वा विदरा हरि हतलिस देख के लिए ऋण तुण ना मेतन यहाँ पे इसमें समान मेके असमत्सु कौर असमत्ति आदेश असमत्सु इन होसेट के लिए ऋण तुण अभी बलुवत्ते हेम इसट ऋण तुनट अद अलव वर्ग पल हर इसट ऋण तुटा वर्ग पल बला वर्ग पल वगुवे अरे इसट के वर्ग पल वगु मेहमे तीर पल तीर इसट के मेके पहा बलावते हेम तुण दशम बिंदु बलांगण इतना तीन पलवीन कुटे तीन लियाँ इसट तुनट अदाल वर्ग पल वर्ग पल वर्ग पल वगु बलवते हेमें बिंदु दशम हतराई वर्ग पल हर अभी दान कलिंग मुड़ वर्ग पल बिंदु नवे मेकिंग अड़कते हैं बिंदु दशम हतराई नवे अटाई हत अड़कते हैं इतनी कोटे से वर्ग पल अभी डे इतनी कोटे से वर्ग पल आवते हैं बिंदु दशम बिंदु आई एकाई तुना लेबे इतनी कोटे से वर्ग पल एक लेके ना रहा अंदर कोला तीन कोटे से वर्ग पल तुंगनी कोटे से वर्ग पल हर ए तुंगनी कोटे से वर्ग पल है बिंदु दशम बिंदु आई एकाई तुना अभी गुणो करते हैं मूल शिशु संख्या आप हम वे अर हाथलिस वा අඩුවෙන් ලකුණු ලබා ගත්ත සිසුන් සංඛ්‍යාව මේක ගුණ කරොත් එහෙම වට එන්නේ ගුණ කරනකොට අගට තියෙන බිංදු එක දාගෙන අපි ගුණ කරනවා 2^3 6යි 2^1 2යි එතන ඉස්සරහට එන්නේ බිංදු දශම ස්ථාන 4ක් තියෙනවා අපි දශම ස්ථාන වෙන් කරගත්ත දශම ස්ථාන 4ක 1යි 2යි 3යි 4යි උත්තරය ඇවිල්ලා තියෙන්නේ බිංදු දශම 2යි 6යි 0යි 0යි කියලා දශම ගාණක් තියෙන්නේ ළමයි ගාණක් කොයි වෙලේවත් දශම ගාණක් තියෙන බෑ පූර්ණ සංඛ්‍යාවක් තියෙන්න පුළුවන් නේ दशम गाना तीन निशा मिथन असमत्ति शिशु संख्या
අපි පිළිතුරු වශයෙන් ලියනවා කිසිම සිසුවෙකු අසමත් වෙලා නැහැ මේ පරීක්ෂණය කියලා. ඒක තමයි මේ ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නයට අදාළ උත්තරේ බවට පත් කරන්නේ. තුන්වෙනි ප්‍රශ්නෙන් අහනවා සිසුන්ගෙන් 130ක්ම ඒ සාමාර්ථ ලබා තිබෙනු නම් ඒ සාමාර්ථයක් හිමි කර ගැනීමට ලබාගත යුතු අවම ලකුණ කීයද කියලා. දැන් සිසුන්ගෙන් 130ක් ඒ සාමාර්ථ ගන්නවා කියන අපි දැම්මද ඒ සාමාර්ථ ගන්න වැඩි ලකුණ ගත්තොත්නේ. එහෙනම් දැන් මේක අපි මෙතනින් මාක් කළා මෙන්න මේ කොටස 130යි කියලා මාක් කරගත්තොත් එහෙම 100 සිසුන්ගෙන් 130ක්ම ඒ සාමාර්ථයක් ලබාගෙන තිබවලු. ඒතර ඒ සාමාර්ථයක් හිමි කරගන්න ලබාගත යුතු අවම ලකුණ කීයද කියලා අහන්නේ. එහෙනම් ලකුණක් අහන්නේ මෙන්න මෙතන තියෙන S ක ලකුණ අහන්නේ. එහෙනම් කලින් පාඩම් දෙක අපි ඔයාල එකතු වෙලා හිටියේ නම් අපි මෙන්න මෙතන X ක යගේ ගණනය කරන විදිහ අලින් ප්‍රශ්න පත්‍රවල සාකච්ඡා කරනවා. 2014 2015 ප්‍රශ්නේ මෙන්න මේ වගේම ගණන් තමයි තිබ්බේ. හරි. එතකොට මෙන්න මෙතන දැන් ලබාගත් ඒ සාමර්ථ ලබාගත් සිසුන් සංඛ්‍යාව ඉන්න ඕනේ 130ක්ම ඒ සාමර්ථ ලබා ගත්තා නම් ඒ සාමර්ථයක් ලබා ගන්න ඕනේ ලකුණ කීයද කියලා තමයි මෙතන අහන්නේ. මුලින්ම දැන් 130ක් ඒ සාමර්ථ ලබා ගත්තා නම් අපි දැන් මෙතන තියෙන්නේ ප්‍රතිශත ගාන. ප්‍රමත වක්‍රයකට අදාළව ගාණක් හදනකොට ප්‍රමත වක්‍රයේ ගාණ ප්‍රතිශත ගාණත් එක්ක ඉස්සරහට යනවා. හරි කලින් අපි හදපු ගණන් වල වගේම ප්‍රතිශත ගාණක් තිබ්බොත් එහෙනම් අපි ප්‍රතිශතේ අපි දශම සංඛ්‍යාව බවට පරිවර්තනය කර ගන්න ඕනේ. ඒ කියන්නේ 130යි කියලා කියන්නේ මේක අපි දශමයක් විදිහට ලියුවොත් එහෙනම් 0.3යි. 0.3යි. අර අපි ගාණ හදා ගන්න පහසු වෙන්න පිළිවස්සලා දා ගන්න 0.3කුත්. එතකොට 130යි කියලා කියන්නේ يعني 100න් පංගුවක් විදිහට ලියුවොත් එහෙනම් 100න් 30යි නම් මේ දශමයක් විදිහට ලියුවොත් එහෙනම් 0.3යි 0.0යි වෙනවා. ඒක කියන්නේ මෙන්න මේ කොටසට අදාළ වර්ගඵලය තමයි මේ 0.3යි 0.0 වෙන්නේ. හරි. ඔයාලා දන්නවා මෙන්න මේ අර්ධ කොටසේ වර්ගඵලය. හරි. අර්ධ කොටසට අදාළ වර්ගඵලය ගත්තොත් එහෙනම් අපි ලියුවොත් එහෙනම් අර්ධ කොටසේ වර්ගඵලය අර්ධ කොටසේ වර්ගඵලය අපි දන්නවා 0.5යි 0.0 කියලා. හරි. එකවරනේ දන්නේ නැද්ද නෑ මේක සම්පූර්ණ ප්‍රමිත වක්‍රයේ වර්ගඵලය 1යි. එතකොට එක පැත්තේ 0.5ක් වෙනවා. ඒ 0.5 තමයි මෙතන තියෙන්නේ. හරිද? එතකොට අඳුරු කරලා තියෙන කොටසේ වර්ගඵලය කියන්නේ 130ට අදාළ වර්ගඵලය අපි හොයාගත්තා. වර්ගඵලය මේ කොටසේ වර්ගඵලය තමයි මේ හොයාගත්තේ. ඒ කොටසේ වර්ගඵලය අපි දන්නවා නම් වර්ගඵලය අපි දන්නවා. හැබැයි අපි දන්නේ නැත්තේ කවුද? S ගේ අගය තමයි දන්නේ නැත්තේ. S ගේ අගය අපි හොයාගන්න අපි මෙතන ඉසට් දුර හොයාගන්න ඕනේ. ඉසට් දුරක් හොයාගන්න නම් වර්ගඵලයේ දීලා තියෙනාට ඉසට් දුර දන්නේ නැත්තම් වර්ගඵලය දන්නවා හැබැයි ඉසට් දුර දන්නේ නැහැ. එහෙම වෙලාවට අපි කරන්න ඕනේ වර්ගඵල වගුව ගියා බලනවා. වර්ගඵල වගුව ගියා බලලා මෙන්න මේ කියන 0.2යි 0.0 කියන එක කෙනා පිළිලා තියෙන කොහෙද කියලා බලනවා. මේ පැත්තට බලලා අපි තියෙන පැත්තෙන් උඩට බලන්න ඕනේ. හරිද? ඉසෙට් ගේම් පැත්තෙන් මෙහෙම බලාගෙන ආවොත් එහෙනම් පහළට බලලා මෙන්න මේ 0.002 තියෙන කෙනා කොහෙද කියලා බලුවොත් එහෙම ඔයාලට ඒ තියෙන ආසන්න සංඛ්‍යා දෙකක් අපි ගන්නවා. ආසන්න සංඛ්‍යා දෙකක් ගන්නකොට ඔයාලට හොයාගන්න පුළුවන් එකක් තියේ 0.19985 කියලා. තව එකක් තියේ ආසන්නම යන එකක් 0.2019 කියලා. ආසන සංඛ්‍යා දෙකක් කරගෙන මේකෙන් වඩාත්ම ආසන සංඛ්‍යාව කීයද කියලා බලන්න ඕනේ. 0.2019 වලට ආසන සංඛ්‍යාව වලොත් එහෙනම් මෙතන දැන් 0.198 භාගයෙන් 0.15 එකතු වෙන්න ඕනේ. මෙතන 0.2019 කියන 0.19ක් වැඩි. එහෙනම් 19ක් අඩු කරන එකට වඩා 0.15ක් අපි එකතු කරන එක ලේසියි. ඒ නිසා අපි තෝරගන්න මෙන්න මෙයාව. 0.19.85 කියන එක කෙනා තියෙන තැන වල. එයා මෙන්න මෙතන තියෙනවා නะ. මෙන්න මේතන දැන් එයා තියෙනවා නะ. ඉස්සලා මෙහෙනම් පහට අපි බලාගෙන එනවා. හරිද? පහලට බලාගෙන આવොත් එහෙනම් මෙන්න මේ වගේ තැනකදී 0.5 කියලා. පහ කියලා තියෙන තැනින් අපි මේ බලනවා වලද හරහට. හරහට බලලා මෙයා හම්බුණාට පස්සේ, ඒ කියන්නේ 0.19.85 හම්බුණාට පස්සේ ඉතින් අපි උඩට බලන්න ඕනේ.
උඩට බැලුවට පස්සේ මෙතන ඇති බිංදු දශම බිංදුවයි දෙකයි කියලා. එතකොට අපි 얘 දෙන්නම ගත්තොත් එහෙනම් බිංදු දශම 5 නම් මෙතන තිබ්බේ. මෙතන තියෙනවා බිංදු දශම 0.2යි. මේ දෙන්නම එකතු කරනකොට පස්සේ බිංදු දශම 5යි 2යි. එහෙනම් මෙන්න මේ බිංදු දශම 2යි 0.2යි බිඳුවට අදාළ විසට් දොර හොයා ගන්න පුළුවන් අපි කියද බිංදු දශම 5යි 2යි කියලා. බිංදු දශම 5යි 2යි. අපි ලියනවා යා බිංදු දශම 2යි 0.2යි 0.2යි බිඳුවට අදාළ විසට් දොර සමානයි බිංදු දශම 5යි 2යි. හරිද? එතනින් පස්සේ අපි මෙයාව ඉසට්ගේ සූත්‍රයට ආදේශ කරොත් එහෙම x ඍණ x බා බෙදීම xd. x කියලා කියන්නේ එයා තමයි දන්නේ. එයා තමයි දැන් හොයන්නේ. මෙන්න මෙතන තියෙන s ගේ අගය. ඒක තමයි අපි දැන් හොයන්න යන්නේ. ඊට පස්සේ ඉසට් අපි දන්නවා බිංදු දශම 5යි 2යි. x දන්නේ නැහැ. x බා අපි දන්නවා කීයද 60යි. xd අපි දන්නවා කීයද 6යි. 6 ගුණ කරොත් එහෙම 6 ගුණ කරන්න ඕනේ කියනද බිංදු දශම 5න් 2කින් ගුණ කරොත් එහෙම එයි 3.12 3.12 සමානයි x ඍණ 60යි. මෙයා සුළු කරොත් එහෙම එයි x සමානයි 60ට එකතු කරන්න ඕනේ 3.12. එතකොට එයි 60 3.12. මේක තමයි එතකොට එක්ස්ට අදාළ උත්තරේ බවට පත්වන්නේ. ඒ කියන්නේ මේ 130කට අපි ඒ සාමාර්ථ දෙනවා නම් ඒ සාමාර්ථයක් දෙන්න මේකට අදාළ කට් අවුට් මාක් එක තමයි 63.12 වඩා වැඩි නම් ඒ හැමෝටම ඒ සාමාර්ථය ලබා දීලා තියෙනවා. මේක තමයි 2009 ප්‍රශ්න පත්‍රයට අදාළ කොටස් 3. මේක ලොකු අමාරුවක් නැහැ. මේ පළවෙනි කොටසෙන් මේ අහලා තිබ්බේ පොඩි ප්‍රශ්නයක්. ඊට පස්සේ මේ තුන්වෙනි කොටසෙන් අහලා තිබ්බ ප්‍රශ්නෙට තමයි මේ උත්තර ලිව්වේ. ප්‍රමත වක්‍රය හා සම්බන්ධ කලින් සිදු කරන ලද පාඩම් ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් අපගේ YouTube channel එක subscribe කර bell icon එක ඔබන්න.